කියනන ඥානසාර හාමුදුරුවන්ට මොකද වුණේ මම දෙදස් දොල හැ දහත් වනේ විතර. මචං ඥානසාර කියල මංගරපු සඟරාවේ කවරය ලොකෝට ලියල ඥානස්වාර හාමුදුරුවන්ගේ පින්තූරක් දැම්ම අපේ අනි පැත්ත බලාගෙන එකට මාව සඩට කැඳෙ ව්වා කැඳවල ඉති මග පෑකීපයක් ප්‍රශ්න කලායිගලනි තුනු ලොකුම් ප්‍රශ්තමයි මට කොහෙං හරි සල්ලි දෙනවාද කියලා මෙහෙම කියන්ඩ මංෝ හොවෙල බලන්න කියලා මං එකලේ පොලියට සල්ලි අරන්තමයි සංගරාව කලේ ඉතිං අන්තිමට එක හොයාගත්ත බට කවුරු සල්ලි දෙන්න නෑ මං පොලිට සල්ලි අරන්තමයි සංගරාව ඉති ඒකාලේ මචං ඥානසාර කියල කිවවේ හේතුව යනසාරාමතුරන්ගේ ඒ වර්ගවාදී හැසුරීමට විරෝධය දැක්වීමක් විදියට ඔය වෙනත් වාර්ගික වෙළඳා එතනවලට පහරදීම් සිද්ධ වනාාකාල වගේදවල් ියක් සිද්ධ වනාා එති මම ලියේපු ලිපිය මඟතන්නේ මට මතගැනෑ පත්තරේ නම නමුත් දැමිල භාෂාවෙන් පලවෙන පත්තරකිීපයකත් එල්ලිපිය පරිවර්තනය වෙලා පලවුණා. ඉති එතෙන්දි අපි කිව්වේ ඇතටම මේ ආගමික බලය පාවිච්ච කරන්න එපා කියලා කිසිම හේතුවකට වෙනත් දේවල් මර්ධනය කරන්න එකනෙ ගමිකව ලැබිල තින බලය කියලා කියන්න නි මිනිස්සු කැමැත්තෙන් ආදරයෙන් දෙන එකක්න දනගහල වඳන්නේ ඇතට ඒ අවභාවිත කරන්න හොඳ නෑ කියන එක තමයි එක මූලික කාරණාව වනේ අනිත්තක තමයිඉතින් අපි කොහොමද වෙනත් වාර්ගික පුද්ගලෙකුට හෙම කරන්නේ කෙලා දැන් වෙනත් වාර්ගික කෙනෙක් තවත් කෙනකුට එහෙම කළත් අප එකට විරුද්ධයි. ඉති ඒ විරෝධතාව අපිම ගොඩනගන්න ඕනේ.යන්නේ මං කැමිතින වර්ග නම් ආගික නම් පාචිකනකද ඒ පවිච්ච කරනම පාච්චි කරන මේ බෙදීම තවත් ඇතිවෙනවා. මනික මදසුනක් කියන්නක රත්නපුරේ කච්චේරේ මගේ තාත් වැඩකලේ ෆුඩ් කොටල් ිපාර්මටගේ ඇතට ඒ කාලේ අපි පුංචි කාලේ. රතපර චේ දේ රත්තුපර ටව් එක ල්ලසකන විසර ලොකු ගල් පඩිපෙලත්ති නො මහා විශාල ඉහලට නගෙන ගල් පඩිපෙල. එකකල් පඩිපෙලේ උඩට නැග්ගහම තමයි මංහිතයවෙල් ලන්දේසියෝ පෘතුගීසි ඉදිකිරීම නැතන් ඉංග්‍රීසි ඉදිකිරී මොක්කරි එහෙම අපි උපාලනය කරපු වෙනත් ජාතිීන ඒගොල්ලො ඉදිකරපු ඒවා. ේ ඒව තිබුණ එහෙම ගාම්බීර ස්වභාවයක් ඇැයි ඔය පඩිපෙලේ දිගම හිටියේ යාචක මිනිස්සු සපත්තු මහනාය බිවිධ පලාත්තුලින් ඇවිල්ල යනේන මං නැතුූ හිටපුොය හිටිය ටිකොල්ල ගාගරන්න ඔහොම ආවරනය කරන මහ විල්ල කොට්ටම් ගත්තිබුන ඇත ඒ එක හවන හිටිය. ඇ ොතර සපත්තු මහාමින් හිටිය මනුස්සයා දමල ජාතිකෙක් මටහොඳර මැතකයි. එ පැත්ති හිංඟාකමින් හිටිය ඒ ගමේ මකෙ ක්‍රත්න පුරේ මෙක්කෙනෙක් සිංහල කෙක්. මට ඔොදර පතකයි බරගේ පොඩිකමට මං ඒදිහැ බලාගෙන ඉන්නවා මේ අර යාචක සිංහල මනුෂය දෙමල ඒ සපත්තුම් හාන හාදැරකනෝ ටින් එක දීලා නතම් බෝතලේ දීලා නිල්ල තේරංවරකාග සල්ියිලින්ද ර සපත්තු හ මනුෂක සල්ලිවලින්ම තේය අරංගෙන්න්නුවා ඒයට ගිහල තේදෙන් නොනයා මේක එබෙල්ලේ මට ඔහොම මේ එ තේරුමක් ඇතුව තේරුුණේ නෑ නමුත් ම බලාගන හිටිය එක දදිහය පස්සෙ කාලෙක මට තේරුුණා එක තේරුම එති මේකෙම වර්ධනීය තත්ත්වයක් තමයි මේ ඥානසාර හාමුදුරු රඟපෑබේක පක්ෂ දේශපාලිනක උගුලක් ඒ උගුලට ඉතින් අතපයි දිගඇල්ල අහුනා දෙදස් ොලා ද හත් වන දහතරුවෝය කාලේ ඔ සිද්ධිය වෙලාතින් තිදස් දාසයනෙ තොට බෝම ඉහලින් හිටියේ එතින් ජානසා රහාමුදුරුව කරපු කිය පු දේවල් අපවු මතක් කරන්න ව මනා නෑහිතින් ඒ හැමෝම දන්නවා හැබැයි හාමුදුරුවන්ට තිබුණ මංහිතන්නේ හිතින් හිතාගෙන හිට පුදයක්ත් තිබුණ මේ ගැන ඒ පවතින රාජ්‍ය බලය ආණ්ඩුව දේශපාලන පක්ෂේවත් දිගටම හෙමතියේ කියලා සදන කොහොම එහම හිතුවද කියලා. එහ තිබුණුත් ඉතරයින ඒ බලය පවති තිබු නෑ. මට යනසරහමුදුරු මුලින්ම් හම්බෙන්නේ දෙදස් දහයි සරත්ෆොන්සේකා මහින්දරාජ පක්ෂ ජනාධීපතිවරණ සූදානමේදී. කැලනිී රජම්‍යරයේ සරත්ෆොන්සේකා මහත්මයා වෙනුවෙන් තිබුණු බෝධි පූජාව මෙහෙව්වේ ඥාන සරහාම්දුරු ර මදන්නන තිතට ජන ස හාමුදුරුව එහම සැට්ුනේ කොහොමද කියලා කොමරි ඔය සිද්ධිය දී මට හාම්දුරුවන් මුණ ගැහුුණ පලවෙෙනනිවතාවට කතා බාගලා ඉන් පස්සේ ටිකදවසකට පස්සේ හාමුදුරුවමට කතා කළා කතා කරලා මගින් හැව්වපාල් මහත්තය ෝ හෙමදම කිවේ අපි වැඩක් පටන් ගන්්ඩයනෝ එහමනික එහම කතා කර අපි වඩක් පටන්ගණ්ඩයනෝ එන වද පොඩ්ඩක් මේ පැත්තයවිල්ල කතා බහ කරන්න කියලා මංති මොකද්දකින්ද මන්ද කියල ඇහවෙත් නෑ මංක හා කියලා ඒ අතරතුරේැන මම එහෙත්ත යනවනං යන්න තිබිච්ච වෙලාවයි ඔය කොල්ලිකාපු වෙලාවයි අතරතුරකාලේ දිී මට අරංච වුණ මේ වෙන්න යන්න මෙන්න මෙහෙම එකක් කියලා බුදු බලසේනා සංවිධානය නිර්මාණය වීම. කකිරම විමලජෝති හාමුදුරුව මයි එක මලිත්ත හිට මුලින්ම ඇති මංට ගියන ගනැතික ගැම අද සතුට වෙන ගොඩක් දේවල් එකනේ වගේ ලැබුණු ආරාධනා ජීවිතය විවිධ දේවල් සඳහාතමාට ලක්ෂ ගනන් මිලින් ගනන් ප්‍රධානය කරල ලැබුණු ආරාධනා ප්‍රතික්ෂේප කරපු එක අද තනියම සතුටු වෙන මානසිකත්වයක් ඒ කෝටි ගානකට ගණ්ඩ බැරි සුවයක් ඇති මේ ආරාධනවත්තේ වගේ එක එම ලොකුට ගත්තෙත්නෑ මං බලාගනට මට තවරුණු හරයි මංගීමන ට පස්සේ. ඉට පස්සේ හාමුදුරුව ඔය පචංඥානසාරයක ලියවුනේ ඊට පස්සේ ඇදට ට කලින් ෙමෙන් හිට පස්සේ මකද යනසා රහාමුදුරුව කල කෙම දැනගත්තීමම රත්කන්සේක සිද්ධිය දිනි එද පස්ස ඉතින් අනසාරාමුදුරුව බොහම වේගවත් ගමනක් ගියා මට මතකයි ඔය කලුතර තියන්නේ අටලුගමඒ සාම්‍යෙන් ස්ලාම් භක්තිකයෝ වැඩිපුර ඉන්න ප්‍රදේශ ඒ අටලුගම මැද්දිෙන් රතපෙල් පෙරාරකින් මේ හාමුදුරුවන්ම අරගනාව සිින්දුවකුත් හදල තිබුණ සඟ රජ කියලා එක බොහොම ගාම්බීර එකක් ඉති ඔන්න ඔය ඉහල නැගීම ඔය ඇන්දවීම තමයි අවසානය අද යන සරහාමුදුරුව දැන් ඉන්න තැන ඉන්න සිද්ධ වනේ එක තෝශම කියනවනම් පැත්තක ජාන සරහාමදුරෝ මෝඩයි මෝඩයි. කපටි නෑ මන්නේ කපටි නං කපටම කෝය ත්‍රප්කට අහ්වෙ නෑ. මෝඩයි යම්කිසිවිදික අවංක කමකුත් තියෙනවන එතකොට ඇතර ඒකාස්සේ පවිච්ච කර මනි සුන්ට පවිච්ච කන්න පුළහොඳට එම අපි අපි ඔත්හ යම් යම් දේවල්ලොලට පවිච්චයන පුළුවන්. එකනේ දැනගන්නෝන එක දේශපාලනි එක පාඩමක් මම හුඟක් කලාවට දේශපාලනයේ අවුරුදු ගාන හිටපු ඇත්තක කතා කරලා ඉගෙනගෙන තියෙනවා අපිට එක පාට ප්‍රක්ටිස් කරන්න බැරව වුණත් මේ දේශපාලනය කරනකොට පොදු දේවල් කරනකොට ඒ අර අපේ තියෙන මේ පුද්ගලික ජීවිතය අපි රිජු බාව සීට දාහක් අවංකවීම අ ඒවගේ දේවල් ඒවා සමාරවෙලාට ප්‍රක්ටිකල් නෑ ප්‍රායෝගික නෑ ඉති ගොම එතත් යනසරහමුදුරෝ වාර්ගික ආගමික මනසිකත් තිබුණන පුද්ගලෙක් විදිට තිබුණ හිදනය ඔය දේ තෝරගත්තේ ඉති එක රඟදක්කොපු කාලේ ට විශාල තනක් ලැබුණ හාමුදුරුවත්තින් ක වාස්වාදයක් විඳින් නැතියකින් හැබයි අවසානයේ මේ වෙනකොට ලංකාව වෙනස් වුුණා. ලංකාව හිටපු වාර්ගිකව හිතන ආගමිකව හිතන මිනිස්සුටික ඒ හිතුවිල්ල අයින් කලා විතරයි. නිදස් විසි දෙකේ ගොල්ෆිස් මහජන විප්ලෙවෙන් පසේ ඒ අදහස අයින් කලා විතරයි ්‍යනසසාර හාමුදුරුව ඇතුළු සාල කණ්ඩායමක් එ ලයින්න එක හිටපු පක්ෂ දේශපාලනය ලයින්න එකේ ගොඩදාමින් හිටපු සාල පිරිසක් ලන්නත්තාර වුණා. ඉන් පස්සේ මීට මා නවේකට විතර ස්සෙල්ලලා ඥන් සර හමුදුරු අයිත් මට කතාය කලා. මට කිව්වා රාජගිරේ හාමුදුරන්ගේ පන්සලට එන්නයි කියලා. ලොකූ කතාවක් කියන්න තියන කිවවා. ං බෝම කලකිරීමෙන් ඉන්න කිය කිව්වා. මංකුව හාමුදුරුවනේ හාමුදුරුව එන්න මේ මම ඉන්න තැනට එන්න. මම එතන සුඩුව එකක් කදල තියෙනවා අපිට ඔන්න සාකච්චාවක් කරන්නත් පුළුව නෑනෑ මටෝනි මටෝනි මොනද දෙවල්ටයක්ත් තියෙනක්කුව පෙන්න්න පෙන්නල කතා කරන්න එව්වා උත්සගෙන එන්න බෑකිව්වා ඉති මන්දන්න අදරත් මොකද කියේ ගීන මටේ කොල්ල එක ආපු බව මගේ ළඟ හිතවතු දේශපාල හිතු ඟ හිටයට මංකිව්වා මම නොගී ඇත්තට මගේ ආරක්ෂාවටති ඊඟටේ ලලාකන් සෞදරය ගේල් පිරිත්තු ලක් බැඳග නාපපු වෙලාවේ ඒ සිදිය ගැන මයි ලල්කන් සෞදරයිේ තැන සාකච්චාව කර පලිත් මං ඥන සරහමුදුරුව ගැන කිව්වා. අන සරහමුදුරෝක යන්නේ යම් විභාවයක් තියන පොටෙන්ශල්ලයක් තියන කෙනෙක් ඇැබැ එයා පාවිච්චි වනේ වැරදිතැන්වලට වැරදි විදිහට. ඇති මේක හොඳ දේශපාලන පාඩමක් මඟ තැන්නේ අපි හැම ෝටම හොඳ දේශපාලන පාඩමක් එක ගන්න වනං එක පැත්තකින් දෙවන එක තමයි වඩාත්ම වැදගත් පාඩමඒ තමයි ලංකාවේ වාර්ගිකව ආගමිකව පක්ෂ දේශපාලනය දැන් කරන්න බෑ. ඒ නඩු තේන්දුව අයිතිහාසිකයි. මම යනසාර හාමුදුරුවෝ ගැන අවංකවම කණගාටු වෙන අතර උන්වහන්සේ ගැන අවංකවම කනගාටු වෙන අතර උන්වහන්සේට යම් කිසි විදික සමාවක් ලැබෙන ඔනගේ ඒකටත් ඉත සිතින්ම ආශිරුවාද කරන අතරම ඒ අයිතිහාසිකත් තීන්දුව ඉහැලිම්මාගේ කර නොමුකද ඒගේ තේන්දුවක් ලැබන ඉදයාාවේ ඉන්දියාව මීට වැඩිය දියුණුයි. ඉන්දාවේ තනි කරම දේශාලන තිනෙ දකුණු ඉන්දයාා විශේෂෙන්ම වර්ග සහ ආගම් එකට හැපවීමෙන්. ඒක කරන්න බැරි තත්ත්වයට රටේ නීතිය හය වුනොත් මංගේ දේශාලන තරගගේ කරන්නවේ නිට පස දේශපාලන කරුණු එක්ම පමණයි. ඉන් පරිබාහිර වූ ආගම් හෝක වාර්ගික කාරණා එක දේශපලන කරන හම්බෙන්න්නෑ එක තාම හොඳ වෙඩ. ව තනවා ඒ පැමිණිල්ල දාාපය කත්තුොදයි ඒ අඩුවේ තින්දු ඒ විදිට හම්බුණනය කත්තුොදයි. හැබැයි අනසාර හමුදුරුව අද එතන නැතුව ඇති. එනිසා හමුදුරෝ ගැන කනගාටු වෙන මට තේරෙනෑ හාමුදුරුවන්ට කොහොමද ඕකට සමාවක් ලැබන්න පුළුවන් කියලා කොම නමුත් ඒ වගේ දෙයක් පුළුවන් නං කරගන්න මහිතන නීතිය ගෞරුව තාරක්ෂාව වන විදියට එක හොඳයි ඇැබැ හාමුදුරුවන්ටත් ටිකතවසක් කොම ඉන්න එකත් හොඳයි ටිකදවසක් කියන්නේ කියන ය සමාර කෞරුදු අතර මින්නව එහම නැතුව නොත්තේ කියන්නේ ඔබ දන්න සමාව ලැබෙන පි වෙල දැන් ඇ පිල් කෝට්ටිට යන්න පුලුවො එතනින්සාහනයක් බලාපොරොත්තු වෙන්න පුළො ඉට පස්සේ තියන්නේ ඉති ජනාතිපති සමාවක් ඒ ඉතිං විශස කරන්න බෑ නැද්ද කියල එති කෝම තත් ඔය ඇතුළට යෑම ඇතුළේ ඉඳීම කියන එක මංහිතන්නේ ලොකු අවස්ථාවක් ඥාන සාරාමුදුරුවන්ට තව වයිස තියෙනවන සෑහැන දෙයක් කරන්න පුළුව. ට පස්ස හරි කල්පනාවෙන්. ඉතිං ඔය අතර දික කියන්න බැරුණ කලිනුත් හාමුදුරු හරට ගියාන අධකරට පහස කිරීමකට ඒට ජනාධිපති සමලබිල එලියට ආවා මත ඊට පස්සෙන හමුදුරු ඒවිදි කතා කිරම් කරේ නෑ අර මංකිවේ බොහම කණගාටයෙන් වගේ හිටපු කාලයක් තිබුණා සසිියල්ල දේගැන කළකිරෙන් නැති තමන් පවිච්ච කලා කියලා තේරුණානේ මට පුද්ගලිකම ඥාන හරහාමුදුරොත් එක්ක එකන යම් යම් තැන්වලිදි මේ වගේ හතර පස් පොලක සම්බන්ධ කන් තිබුණු හින්ද මට හාමුදුරුවව දැනවා. දම්ම ුජයේ හාමුදුරොත් එ එකක බැනගත්තු වෙලා වෙත්. මට නිකං හිතුනා කැනේ උත්සාහ කල්ල බලනවා කියලා අර නැතිවුණු ඒ අභිමානේ තව්ම තිීනවාද කියලා කැන්ටෙස් කල්ල බලන් ඇඩ උඹ අම්මට කියල එම පටන් ගන්නේ එක පුළුවන්ද කියලා තවුම මහිතන දම්ම ජයාහාමුදුරන්ගේ උත්තරෙන් සරම්දුර තේරුම් ගන්න තිඒක තවදුරටත් කරන්න බෑ කියලා. එක ොඳ ඒ විදිට ඒ උත්තරේ ලැබුණු එක එති ඊට පස්සේ මන්දැක YouTubeු කරන හිතව ලාල් බැනල තිබුණ එකර එනවා එක එනවා. පුදගලෙක් දිට චර්රයාාව සෑයන කාලාලයක් කිටියම එහෙතමයි එති මහිති හැමෝටම හොඳ ලෙස එකක් මේ රට ඉදිරියට යනවනං යන්න පුළුවන් චන්්ඩිකංවලින්මයි සහජීවනයෙන් ඒ සහජීවනය කොහොමද පවත්වන්නේ කියන එක සම්බන්ධයෙන් තම තමන්ට කල්පනා කරලා ඉගෙන ගන්න වෙන තේරුම් ගන්න වෙනවා එම නැතිවුත් කොටි ම කියනවන ඥානසාර හාමුදුරුව ජීවිතටම ඉගෙනගත්තු පාඩම ආයිත්පාරක් මංහිතන්නේ වෙන කාටවත් උත්සාහ කල් ල බලන්න අවශ්‍යනෑ. කොටිම් ම කියයන වනම්.